පාස්කු ඉරිදින දේවස්ථාන තුනකටත් ඒ වගේම පෞද්ගලික හෝටල් කීපයකටත් බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා මෙහිදී ජීවිත ගණනාවක් නැති වුණා අපි විශ්වාස කරනවා අපි දිගින් දිගටම ප්‍රකාශ කර සිටියා මේ බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමේ චේතනාව එක අතකින් දේශපාලන චේතනාවක් අනිත් අතෙන් ජීවිත හානි කිරීමේ චේතනාවක් අනිත් කාරණේ තමයි අපි අතර බෙදීමක් ඇති කරලා ආගම් ජාතීන් බෙදන්න මේ බෝම්බේ තියපු කණ්ඩායම් උත්සාහ ගත්තා කියලා. දැන් අද වෙනකොට ඉතාමත් පැහැදිලි මේක දේශපාලන කුමන්ත්‍රණයක් කියන එක මේ රටේ ජනතාවගේ හිතවලට කාවැදිලා තියෙනවා කියන එක ඉතාමත් පැහැදිලි. අපි ඒකයි කියන්නේ සත්‍ය වසන් කරන්න බෑ. මේ රටේ අපි විශ්වාස කරන හැම ජාතියකම හැම ආගමකම විශ්වාස කරනවා නම් ආගමක් දෙවිවරු ඒ අයගේ මේ රටේ සත්‍ය වසන් කරන්න බෑ කියන එක අද ඔප්පු වෙලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අපි සමාජයක් හැටියට මේ පාස්කු ඉරිදා එල්ල වෙච්ච ත්‍රස්තව ප්‍රහාරයෙන් පස්සේ යම් ආකාරයේ බෙදීමකට ලක් වුණා කියන එක හිත්තුලින් බෙදීමකට ලක් වුණා කියන එක අපිට හැඟෙන කාරණයක් බවට පත් වෙනවා. හැබැයි ඒ අවස්ථාවේදී අතිඋතුම් කාඩිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන් සමස්ත රටේ ජනතාවටම කිව්වා මේක ත්‍රස්ත ප්‍රහාරයක් මේක ජාතීන් අතර ගැටුමක් නෙමෙයි ඒ නිසා සාමකාමීව කටයුතු කරන්න කියලා. අපේ කතෝලික බැතිමතුන් එදා උන්වහන්සේගේ ඒ ප්‍රකාශය පිළි අරගෙන සාමකාමීව කටයුතු කළා. හැබැයි මේ රටේ 69 ලක්ෂයක් වෙච්ච ජනතාව මේ වර්තමාන රජය මේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොලකරුවල්ලයි කියලා ඡන්දේ ලබා දුන්නා. මේ වන විට ඉතාමත් පැහැදිලි මේක සිදු වෙන්නේ නැහැ මේ මහමොලකරුවල්ලන් අවශ්‍ය කරන ක්‍රියාදාමයේ සිදු වෙන්නේ නැහැ කියන එක. ජනාධිපති විමර්ශන කොමිෂමේ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැබැයි ඒ වෙනුවට කැබිනට් මණ්ඩලෙන් පත් කරපු අනු කමිටුවේ තීන්දුව ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. එතකොට කොහොම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කරපු පරීක්ෂණ breaking.lk